නවත්තන්න ජෝගි නවත්තන්න. දැන් මොකද්ද මේ වැඩේ? මේ කලබල වෙන්නේ වාත් කිසිම අහිතකුත් හිතන්න එපා. අපි මේ මහලු නිවාසෙක ඉන්න කුඩා ළමයින්ට පාසල් උපකරණ අරන් දෙන්න ගෙයින් ගෙට ගිහිල්ලා පොඩි නර්තනයක් ඉදිරිපත් කරලා මුදල් එකතු කරා. මහල් නිවාසෙ ඉන්න පොඩි ළමයින් ඉස්කෝලේ යන ළමයි නේ. මහල් නිවාසෙ කොහෙද? පුංචි ළමයි. මොනද මේ කතා? මේ ජීවනවත් යක් පොඩක් ඉන්නකෝ. මේ මෙල්ලෝ කොහෙද යන්නේ? මේ පොඩි හිටියෝ. පොඩි ළමයි. පොඩි හිටියෝ. ඔව්. පොඩි ළමයි. ඔව් අපේ මුළු හදවතින්ම අපේ අවංකත්වෙන් අපි ගොල්ලන්ට මේ ආදරයක් කරන්නේ. පොඩි ළමයිනි පොඩි හිටියෝ පොඩි ළමයිනි. ඔව් පොඩි ළමයින්ට ආදර කරන්න ඕන. පොඩි ළමයිනි අපි පොඩි ආදරයක් කරමු. ගිහලා ওই පොඩි සල්ලි වලින් මොන හරි කීයක් හරි අරගෙන. මේ මොකද රංගන මේ? මේ දුවේ මෙන්න මෙහට මෙහට එන්න. මෙන්න මෙහට එන්න. ඔයා මැරුණේ නැද්ද? නෑ. මං තාම ජීවත් වෙනවා. ජීවත් වෙනවා? ඇත්තද? ඇයි? විශ්වාස නැද්ද? නේ නේ විශ්වාසයි විශ්වාසයි. මේ ඔයා මේ කොහේ යන ගමන්ද? මං ආවේ ඔයාව එක්ක යන්න. මාව? මට කොහෙවත් යන්න බෑනේ. මට ගොඩක් වැඩ තියෙනවා. ඇයි? අපි යමු. කොහටද අපි යන්නේ? මං ඉන්න තැනට. ඔයා කොහෙද ඉන්නේ? යම ලෝකේ. යම ලෝකේ. ඇයි යම ලෝකේ මාව යම රජුරෝ කරන්නද? පුතු අම්මෝ මෙන්න. අනේ මාව මරන්න එපා. අයියෝ අනේ මාව පෙරගන්න. කවුද? සෑම් මොකද? ඊනේ බය වුණාද? නෑ 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 නෑ. ඇත්තටම සෑම් මහත්තයා කවුද ඔය ආපු යකින්නේ? සුරන්දනීද නැත්නම් ඩේසිද? මේ බණ්ඩෝ ඊයමොල රත්තලා ඉන්න වෙලාවේ සුරුට පත්තු කරන්න හදන්නේ බා තේරුණාද? සෑම් මට කියන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑරුවන් මහත්තයා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් චන්ද පොලේදි චන්දේ කොහොම පෙරදිලා නන්නත්තරලා ගෙදර ඉන්න උනා කියලාවත් තේමුණද දන්නේ නැහැ නේ. මේ දැලු බණ්ඩෝ නිකන් බලු දණ්ඩ වෙන්නේ නැතුව ඉතහා. සෑම් මේක බාර දූර වැඩක්. චන්දයක් කරනවා කියන්නේ මං කොල්ලයක් කරනවා වගේ වැඩක් නෙවෙයි. ඒකේ මේකේ කියලා ඉතින් ඇයි දෙකේ වෙනසක් නැහැ. දෙකම එකයි. කොල්ලයක් කාලා හරි මේ ඡන්දේ කොහොම හරි දිනන්න ඕනේ රෝහන් මාත්‍යා. දිනන්නේ කොහමද මිනිස්සු? මෙතන මන්ද කයිපු කාපු මිනිහා වගේ සැටිය වැඩලා ඊනේ බය වෙනකොට. හරි කලබල වෙන්න එපා. වෙලාව ආවම බඹරු වැල්ලෙත් කැරකෙනවා. බඹරු කොහෙද වැල්ලේ කැරකෙන්නේ? බඹරු කැරකෙන්නේ මල් ගස්වල. අම්මප මං ආවත් ළඟට කරකනත් වගේ බෙල්ල හද හොඳ කියන්නේ. මේ රණ්ඩු වෙන්නේ අපි මේ සාකච්ඡා කරන තුන් දෙනා නේද? මීටින් වල කතා කරන්න මේ උඩ නැගගෙන පුරුදු වෙන. ඔව් ඔව් මේවි. රණ්ඩුවට ගියේ නැහැ. මොකද බණ්ඩ මාම කවදාවත් ඔය රණ්ඩු වලට යන මිනිහෙක් නෙමෙයිනේ. ගහ ගන්නවට මං කැමති නැහැ. ඔව් ඔව් ඔව්. උඹ ගහ ගන්න යන්නේ නැහැ. මොකද ගියොත් එහෙම හොම්බකට සමතලා කරන්න උඹට එන්න වෙන්නේ. රට පියාන් හිටපන්. මේ බණ්ඩ මාම නම් ඔවට අල්ල ගන්න එපා. තාත්තයි සෑම අංකලිය කැමති දෙයක් කරගන්න. බණ්ඩ මාමේ දැන් දවල්ට යන්න තියෙනවනේ. ඊළ පොල් ටිකක් ගන්නකො මං එන්න. අන්න ගැළපෙන වැඩේට කතා කරනවා යනවා ගින් ඒක කරනවා. කොහෙද ඔය ඉන්නේ? ඇටියේ. පල්ලේ හද බයිනෝ. ආ
ඇති ඇති අම්මා. අරිට පැදුරු පාටියක් ගාලා ඉවර කරා. හොඳයි. දැන් විජිතා ඔන්න ඔය කීයක් කර දීලා දාන්න. 500ක් නේද දුන්නේ? ඇයි මදිද? මේකත් තියාගන්න. හරි. එහෙනම් අපි යන්නම් මොකද තව කිවල් හත අටකට ගිහිල්ලා අපි නැටුම් ඉදිරිපත් කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්න ඕනේ. නේද? ඔව්. මේ ඔව් අපි මේ පොඩ්ඩේ ළමයට තමයි මේ අපි එකතු කරන්නේ. පොඩ්ඩේ ළමයට අපි අර සෙල්ලෝගේ භාෂාවෙන් තමයි කලේ. පොඩ්ඩේ ළමයි. පොඩ්ඩේ ළමයි. හරි. එහෙනම් අපි අන්තිමටමත් සින්දුවක් ඉදිරිපත් කරලා අපි යන්නම්. එහෙනම් අඩංගන. මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඔයත් ඉතින් රුපියල් 10ක් 20ක් දෙන්නේ නැතුව රුපියල් 600ම දුන්නා උන්ට. ඇයි තාත්තේ? ඒ වගේ හොඳ වැඩකට වැඩිපුර කීයක් දුන්නත් මොකද? හොඳ වැඩ? ඔව්. උන්ට හොඳ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඇයි? මොකද හොඳ වැඩක් කරලා තියනවා කියන්නේ? ඔය ඔය මහල් නිවාසෙරවත් ළමා නිවාසෙරවත් නෙමෙයි ඔය සල්ලි එකතු කරන්නේ. එහෙනම් ඕක තමයි අර පොඩ්ඩය උන්ට දීලා තියෙන අලුත්ම දඬුවම. පොඩ්ඩෙ ළමයා අන්න ඕනා. පොඩ්ඩෙ ළමයා. දැන් හරිනේ? ඔයා ඔහොම ගවුම් ඇඳන් ඉන්නේ හින්දා මම කොල්ලෙක් වුණා. අනේ අප්පා මේ මම මට ඕන ඉඳලා නේ මේ අපා මේව ගවුම් ඇඳේ. මම මේ යාළුවාට උදව් කරන්න. ඒව මට නෑ. මං තාත්තා ඔහම මේක බලාගෙන හොඳ පාඩම උගන්වනවා ඔයාට. අඩ අපා මොකද කරන්න යන්නේ? මං තාත්තට කියලා ඔයාට හොඳ ගවුම් ටිකකුයි ස්කර්ට් ටිකකුයි බ්ලවුස් ටිකකුයි ගෙනල්ලා දෙනවා. මං තාත්තට කියලා ගන්නවා හොඳ ෂර්ට් ටිකකුයි කලිසම් ටිකකුයි. අංකල් සෑම් අංකල් සෑම් අඩේ අපෝ මේ මම මේ ගෞම ඇඳේ ආශාවට නෙමෙයි මම මේ තික්ක වෙලාවකට ඇඳේ කතා කරන්න එපා ඒක වචනයක් ඔය මේ එක නෙමෙයි මට ඔය ඇත්ත කියලා ඇයි මොකද මේ තනියම ආවේ ඇයි ඔය තනියම ආවේ මං තනියම ආව හින්දා නේ නැ ඔයාව මේ මාතරම අල්ලගත්තේ තරහ වෙයි තිලාන් අකමැති වුණාට දැන් අපිට කරන්න තියෙන එකම විසඳුම තමයි කම්පැනි එක ගිනි තියෙන එක. තිලාන් විතර නෙවෙයි අපිත් අකමැති. ඕක හරියනවට නෑ නේ. කොහොමද ඉතින් තිලාන් අකමැති නම් ඒ වැඩේ කරන්නත් බෑනේ අපිට. ඒ කියන්නේ තිලාන් කැමති නම් ඔයත් මේ වැඩේට කැමති. එහෙමද? ක්‍රමේ මොකද්ද කියන එක නෙමෙයි අනේ වැදගත්. අපි කොහොම හරි මේ කම්පැනි එක අයිති කරගන්න එකයි වැදගත්. ඔය ක්‍රමයට ගියොත් එහෙම කම්පැනි අල්ල ගන්න එක කෙසේ වෙතත් 3-4 දිනාටම හිරේ ලගින්න නම් සිද්ධ වෙයි. ආයි දෙකක් නෑ. මොකද ඉතින් අපි මුළුවත් අපත්තු කරන් යනවා ඕක ගිනි තියන්න. ඒක ප්ලෑන් කරලා කරන්න ඕනේ. කොහෙද ඉතින්? මෙයාට මොලයක් තිබුණා නම් අපිට අද මේ වගේ අනුන්ගේ දඟකොඩ කකා ඉන්න ඕනේ වෙන්නේ නෑනේ. හරි. මොලේ තියෙන දෙන්නත් එක්ක එකතු වෙලා ගාන්න සාකච්ඡා කරලා ප්ලෑන් කරන්නකෝ. මම පැත්තකට වෙලා ඉන්නවා.
හරි හරි අපි කරගන්න. ඔයා පැත්තකට වෙලා ඉන්න. මුලින්ම මේකට තිලාන්ව කැමති කරගෙන ඉන්න ඕනේ. ඔව්. තිලාන්ට තව ටිකක් තීරුම් කරලා කිව්වොත් අකමැති වෙන එකක් නෑ. අපි එහෙම කරලා බලමු. නේ? දෙන්නම මතක කරන්න එපා. CCTV කැමරා තියෙනවා අයියා. අන්තිමට අද දෙරණේ ඔය දෙන්නගේ වීඩියෝ එකක් ගියොත් එහෙම මට තමයි වහගන්න සිද්ධ වෙන්නේ. CCTV ඔෆ් කරලා මේක අහම්බෙන් ඇති වෙච්ච ගින්නක් විදිහට ප්ලෑන් කරන්න ඕනි තින්. ආ. ඒ කියන්නේ මගේ තර්ක විතර්ක ගණන් ගන්න නැතුව ඔය දෙන්න මේ දඩබර වැඩේ කරන්න තමයි ලෑස්ති වෙන්නේ ඈ. ඒක ඉදිරි තීරණය කරන්න තිලා. ඔව් ඔව්. අපි ඉස්සෙල්ලම තිලාන්ගෙන් අහලිමු මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. එයාට අයිඩියා එකක් නැත්තම් අපි ගෙන තිනමු. ඔව්. ඔව්. ඔය කියන කට හොඳයි. බිම උලා ගන්නවා බිම. ඉතින් උලා ගන්නකෝ. එයා බලන්නකෝ. එහෙම හොඳයි නේද? ඔව් අපි එහෙම කරමු. Uncle Sam යමු මා 138 පාරට දාන්න ඔයාට කියන්න මතක වුණානේ මං අද ඉඳන් වෑන් එකේ ගෙදර යන්නේ. ඔයාට පුළුවන් මගෙත් එක්ක ඔන්නම් ගෙදර යන්න. ඔයා කැමති නම්. මං අකමැති වෙන්නේ ඇයි සර්? අනික මං සර් එක්ක ආවා කියලා ගෙදරින්වත් මට මුකුත් කියන්නේ නැහැ. ගෑතිස්ස මහත්තයා කාලෙකින් දැක්කෙත් නැහැ. තාත්තට කියන මං එයාව බල්ලා යන්න එනවා කියලා. තාත්තා කැමති මං සර්ලා ළඟ වැඩ කරන එකට. මොකද නැත්තං ඉතින් දවස් දෙක තුනකට සැරයක් කක් හරි නඩුවක් නේ. ඒක නැතිව පුදුම වෙන්න දෙයක් නැහැ. වත්තලාමිස් නේ ආශ්‍රය කරලා තියෙන්නේ. ඒක හරි. ඒත් අනිත් අය දොස් කියලා වැඩක් නැහැ නේ සර්. අපි දැනගන්න ඕනේ හරි විදියට ඉන්න. දැන් ඉතින් ඔයා හරි විදියට ඉන්නවනේ. මගේ තාමත් අඩුපාඩුකම් තියෙනවා. හැමෝම ළඟ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු තේරුම් කරගන්න එක තමයි වැදගත්. ඒක නෙමෙයි සර් ජානකි කතා කළේ නැද්ද? නෑ. කතා කරලා තේරුමක් නෑ කියලා එයා තේරුම් ගන්නෙදි. සර්ට ඒ වෙච්ච දේ නිසා ගැලම එපා වෙලාම යන්නේ නැතිනේ. නෑ. හිතන වදින කෙනෙක් හම්බුනොතින් සලකලා බලනවා. ඇත්තටම සර්ට බඳින්න වයස හරි. වයස අරුණාට බඳින්න ගැලමෙක් නෑනේ. ගහක තමයි තින් බඳින්නේ. මන්සෙට කවුරු හරි හොයලා දෙන්නද? ආ. ඔයා දැන් ඒවත් කරනවද? අනේ මම මගුල් කප් කවුන් කරන්නේ නැහැ සර්. මන්සෙ පව් කියලා හොඳ කෙනෙක් හොයලා දෙන්න හැදුවේ. හරි හරි හොඳ කෙනෙක් හම්බුනොත් හොයලා බලන්නකෝ. Uncle Sam මේ දැන් නම් ඇති හුඟක් මහන්සිනේ. ඔව් දැන් ඉතින් අපිට ඇති වෙන්නේ සල්ලි හොයාගන්න තියෙන්නේ. නෑ නෑ එහෙම හරියන්නේ නෑ. තව එක ගෙදරකට යන්න ඕන. මට මේක නැත්නම් ඉන්න බෑ මගේ ඉන්නුන් එක දෙන්න කියන්නකෝ අප්පා. ආ ඇයි අනේ මේක නැත්නම් ඉන්න පුළුවන් හින්දා නැඳගත්තේ. මේක හොඳයි. දුවේ ඔය ඇඳුම දෙන්න මේ අයියට බෑ දෙන්නම නෑ දෙන්නම නෑ ඔව් 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 මේ අන්නාර ගෙදරට යන්න ඕන. ඒ ගෙදරට ගිහින් වැඩක් නෑ. ඒ ගෙදර කවුරුවත් නෑ. ඔය ගෙදරට ඊළ වැඩක් නෑ. ආ අර කට්ටියක් ඉන්නවා බෙන්. ආ ඒකත් ඇත්තමයි. ඒක මගේ ගෙදර. එහෙ ගිහින් නටලා වැඩක් තියනවද? ආ ඒකෙන් කමක් නැහැ. ඒ ගෙදරට යන් අපි. යමු යමු.
කවුද කතියක් කියනවා නේද සෙල්ල? ආ අර අප්පා මේ කෙරොල් එකේ කතිය එන්නේ. විසන් මහත්තයත් ගවුමක් ඇඳගෙන අර මේ වල කොලවක්ද අප්පා මේ? අර අප්පා මේ ගවුම් ඇඳගෙන තියෙන්නේ මේ නැට්ටන්න විතරයි. ආ සිංහල රජ කාලේ නෙවෙයි දැන් මේ කාලේ. පිරිමින්ටත් ගවුම් ඇඳන් නටන්නේ හිතුනේ. මොකද විසන් මහත්තයා මේ ගවුමක් ඇඳගෙන? අපි මේ කෙරොල් එක නටනවානේ මේ අනාථ නිවාසයේ ආධාර පිරිස. ආ මේ දිබයි මොරේ බොම්කෝ එඳ බම මොනාරි බොණ්ඩ අදාගෙන එනවා. දැනි මහත්තයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මම මෙහෙම ඇවිදලා සෑම් කොහෙද යරි දැක්කොත් එහෙම මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඩැනි මහත්තයා අපි දෙන්න එල්ලන. ඒ වුණාට ඉතින් මෙහෙම එක තැන ඉන්න ගියාම එපා වෙනවා. එහෙමනම් ඉතින් අපි දෙන්නත් එක්ක හිට මෙට ඇවිදවිදිමු. හරි හරි. මං කොහෙවත් යන්න නැතුව ඉන්නම්කො. ගමනක් යන්න ඕනේ නම් දවල්ට නොගෙහින් රැයට ගියා නම් ඉවරයිනේ. උන්නේ නෝ. සෑම්ට කතා කරලා වදයක් දෙන්නත් බැරි වුණා. හදිස්සි වෙන්න ඕනේ. බාගෙන කන්න තියෙන දේ ඉහගෙන කන්න යන එක මෝඩකම.